ආයුබෝවන් ඔයාලට මම අද ඔයාලට කියලා දෙන්නේ හරිම ලේසි විදියට පැටිස් හදන විදිය. තෙලෙපදින්නේ නැතිව තමයි මම අද මේ ක්‍රමයට පැටිස් හදන්නේ. බටර් මාගරින් ඕන කරන්නේ නැහැ. අයිස් වතුර ඕන කරන්නෙත් නැහැ. ලිප ඕන කරන්නෙත් නැහැ. ඉතින් හරිම ලේසියට ඉක්මනට පුංචි වෙලාවකදී ඔයාලට හදන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම දැන් මෙතන අරගෙන තිනවා පාන් පිටි ග්‍රෑම් 250ක් කෝපවලින්නම් දෙකක් ඒකට මේකතු කරනවා ලුණු තේ හැන්දක් තෙල් මේස හැන්දි දෙකක් මුලින්ම අපිට පුළුවන් මේ ටික හොඳට කවලම් කරලා පාන් කුඩු වගේ හදා ගන්න ඊළඟට වතුර ටික ටික දාලා ඝන ඩෝ එකක් හදා ගන්න. මේ ඩෝ එක හොඳටම ඝනට තියෙන්න ඕන. ඒ වගේම ගොඩාක් වෙලා නීට් කරන්නත් එපා. දැන් අපිට පුළුවන් මේ ඩෝ එක විනාඩි 10ක් විතර මේ විදිහට වහලා තියන්න. මෙතන මම අරගෙන තිනවා පුංචි ටින් එකක මාළු හොඳට පොඩි කරලා ගන්න. ඒකට මේකතු කරනවා රටලුණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරලක් හෝ දෙකක්, කරපිංච ටිකක්, රසාණුව ලුණු කුඩු, මිරිස් කුඩු ඔයාලගේ රසාණුව, කැමති නම් මිරිස් සෝස් මිස හැන්දක් එකතු කරන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න. එතකොට අපේ ෆිලින් එක ලෑස්ති. විනාඩි 10කට පස්සේ අපේ ඩෝ එක මෙන්න මේ වගේ හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට කොටස් දෙකකට වෙන් කරන්න. ඊළඟට එක කොටසක් මේ විදිහට හොඳට තුනී කරන්න. ගොඩාක්ම තුනීත් නැති ඝනත් නැති තරමට මේ විදිහට තුනී කරන්න. දැන් අපිට පුළුවන් කටයකකින් මේ විදිහට රවුම් කපා ගන්න. ඩෝ එක වල ඝනට හදාගත්ත නම් ගොඩක් නීට් කලේ නැත්නම් මේ විදිහට ලස්සනට රවුම් කපා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් වැඩිපුර ටික අයින් කරන්න. අයින් කරගත්ත කොටස් ටික ඔයාලට පුළුවන් ආයෙත් විනාඩි 5ක් විතර තියලා ආයෙත් තුනී කරගන්න. ඊළඟට මුලින්ම අපි හදාගත්ත කරි එකෙන් ටිකක් මේ විදිහට මැදින් තියන්න. දැන් ඔයාලට පුළුවන් වටේට වතුර ටිකක් තවරන්න. මෙන්න මේ විදිහට හොඳට සීල් කරගන්න. දැන් පැටිස් එක දිගහැරෙන්නේ නැති වෙන ලස්සන වැඩි වෙන්න අපිට පුළුවන් ගැරුප්පුවකින් මේ වගේ ලස්සන හැඩයක් දාගන්න. ඊළඟට ඔයාලා කැමති නම් මේ ටික මේ විදිහටම තෙලේ බදින්න පුළුවන්. තෙලේ බදින්නේ නැතිව හදනවා නම් බේකින් ට්‍රේ එකට පාච්මන්ට් කොලයක් හෝ ෆොයිල් කොලයක් දාන්න. ඒ උඩින් අපිට පුළුවන් මේ විතර පැටිස් ටික තියන්න. ඊළඟට බිත්තරයක් ගසලා මේ විදිහට ඔයාලට පුළුවන් තවරන්න. බිත්තර සාරු තවරන එකෙන් තමයි ලස්සන පෙනුමක් එන්නේ. දැන් සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කළ අවන් එකට දාලා විනාඩි 15ක් 20ක් හොඳට බේක් කරගන්න. බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මේ වගේ හරිම ලස්සන පෙනුමක් තියෙනවා. ඒ වගේම හරිම රසයි. සාමාන්‍යයෙන් ඔයාලා තෙලේ බෙදලා හදන ඒවාට වඩා වෙනස් රසක් වෙනස් ස්වභාවයක් තියෙනවා. ඉතින් හරිම පුංචි වෙලාවකදී හරිම ලේසියෙන් හදන්න පුළුවන්.
මම මේ ඔයාලට කියලා දුන්න හැම පියවරක්ම මේ විදිහටම අනුගමනය කරන්න. එතකොට මේ වගේ ලස්සනම ලස්සන පැටිස් ටිකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.